මිස්ටර් වීරසිංහ මම තමයි ඔයාලගේ දෙත් ආරක්ෂාව සපයන්න විදිහට පොලිස් මතාවේ අපේ ලොකු මහත්තයා තමයි මාව වෙව්වේ අපේ පරීක්ෂණ වලට අනුව අපට දැනගන්න ලැබුණා මෝතර චොප්සිගෙන් මිස්ටර් වීරසිංහලට මරණ තර්ජන තියෙනවා කියලා මරණ තර්ජනම නෙමෙයි නමුත් මෙන්න ටිකක් තදින් කතා කරනවා ඕ ඉතින් එහෙම තත්ත්වයක් තිබිද්දි මිසිස් වීරසිංහට තිබුණේ නැද්ද මහත්තයව දැනුවත් කරන්න පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කරන්න කියලා ඔව් සර් මම මෙයා එක්ක කිව්වා මෙයා එක ගණන් ගත්තේ නැහනේ හොඳයි ওই විදිහට මරණ තර්ජන කරන්න හේතුව මොකක්ද හේතුව කියන්නේ මේකෙන් එයාගේ අම්මටත් වකුගඩුව මාරුවක් තියනවලු ඉතින් මිනිහා කියනවා මට මේ ලිස්ට් එකෙන් අයින් වෙන්නලු එතකොට එයාගේ අම්මා ලිස්ට් එකේ ඉහළට ආපුවාම එයාගේ අම්මට ඉක්මනට ඔපරේෂන් එක කරගන්න පුළුවන් නේ මිනිහා මට කියනවා රෝහලට ලියුමක් දෙන්නලු මාව අයින් කරන්න කියලා මම පෞද්ගලික රෝහලකින් මගේ ඔපරේෂන් එක කරගන්නවා කියලා ඔය මෝදර චොප්සිට තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරපු මර්ඩර් හතරක පැමිණිලි තියෙනවා ඒ ඔක්කොම අකුවඩු සම්බන්ධව අපි දැන් මේකට මොකද කරන්නේ සර්? ඔයාලට කරන්න දෙයක් නැහැ. මම මෙතන පැය 12ක් ඩියුටි කරනවා. ඒ වගේම මගෙන් පස්සේ තවත් නිලධාරියෙක් ඒ ඩියුටික බාර ගන්න එනවා. බොහොම ස්තුතියි සර්. දැන් ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට ගෙදර වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එළියට යනවා නම් විතරක් මාව දැනුවත් කරන්න. අපි එහෙම කරමු නේද? उपारे दिन पार्टी पारे